Sadhu Namo Tassa Bhagavato Arahato Samma Sambuddhassa. Sadhu, sadhu, sadhu. නමෝ බුද්ධාය. ඒ භාග්‍යවතුන් වහන්සේට සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපගේ নমස්කාරය වේවා. අවසරයි පින්වත් ස්වාමින් වහන්ස. අද දවසේ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම ගැන කතා බස් කරන සොඳුරු නිවන් මඟ සදහම් කතිකාවත තුළ මේ දිනවල අපි සාකච්ඡා කරන්නේ සතර සම්‍යප්පදාන වීරිය ගැනයි. භාගිතුන් වහන්සේ මේ වීරිය ගැන දේශනා කළා. නාහම් භික්කවේ අඤ්ඤං ඒක ධම්මම්පි සමනුපස්සාමි යේන අනුප්පන්නාවා කුසලා ධම්මා උප්පජ්ජಂತಿ උප්පන්නාවා අකුසලා ධම්මා පරියායಂತಿ. කියන්නේ භාගිතුන් වහන්සේ වදාළා මේ එක ධර්මයක්වත් මේ විදිහට දකින්නේ නැහැ කිව්වා. වෙන එකම ධර්මයක්වත් කුමක්ද? නූපන් කුසල් උපදවන්නට, ඒ වගේම උපන් අකුසල් ප්‍රහාණය කරන්නට. යතේදම් භික්කවේ විරිය ආරම්භෝ, ඒ තමයි කියනවා වීරිය ආරම්භ කිරීම. ඉතින් අපි මේ කතාබස් කරන්න පින්නස් ස්වාමීන් වහන්ස වීරිය ගැනයි. ඉතින් භාගතුන් වහන්සේ වදාලා ආරද්ධ විරියස්ස භික්කවේ අනුප්පන්නාචේව කුසලා ධම්මා උප්පජ්ජಂತಿ. වීරිය පටන් ගත්තාම ඒ කෙනාගේ ජීවිතයේට නූපන් කුසල් උපදිනවා. උපන්නාච අකුසලා ධම්මා පරියායන්, තමා තුළ හට අරගෙන තියෙන අකුසල් පරිහානියට පත් වෙනවා කියලා. ඉතින් ඒ නිසා පසුගිය සතිය අපි සතර සම්‍යප්පදාන වීරිය ගැන මූලිකව ස්වාමීන් වහන්සේ සමගින් කතා කළා. ප්‍රධාන සූත්‍රය ඇසුරු කරගෙන. ඒ වගේම අංගුත්තර නිකායේ අවසරයි පින්නස් ස්වාමීන් වහන්සේ තවත් ප්‍රධානම සූත්‍ර දේශනාවක් සඳහන් වෙනවා. මේ සතර සම්‍යප්පදාන වීරිය මේ විදිහට මේ තවත් සම්බුදු වදන් තුළින් අපට තේරුම් ගන්න පහසු වෙන විදිහට බුදුරජාණන් වහන්සේ දේශනා කළ. අන්න ඒ දේශනාව තමයි ස්වාමීන් වහන්සේගෙන් අද අපි විශේෂයෙන් දැනගන්නට බලාපොරොත්තු වෙන්නේ. නමෝ බුද්ධාය පින්න ස්වාමීන් වහන්ස. අවසරයි. මේ බුදුරජාණන් වහන්සේ මේ තවත් පරියායකින් වෙන තාකාදයකින් මේ සම්මප්පදාන වලට වෙනම නම් හතරක් මේ යොදා ගනිමින් භාවිතා කරමින් බුදුරජාණන් වහන්සේ මේ කරුණ වදාරණ මේ සූත්‍ර දේශනාවේ නමත් පින්වස්සන්නසේ පදහාන සූත්‍රය චතුක්ක නිපාතේ අංගුත්තර නිකායේ මේ දේශනාවේදී බුදුරජාණන් වහන්සේ පින්වස් ස්වාමීන් වහන්සේ අපට පෙන්වා දෙනවා. චත්තාරිමානි භික්කවේ පදහානානි, මහණෙනි මේ ප්‍රධානයන් පදහන් වීරයන් හතරක් තියෙනවා. මොනවද ඒ හතර? සංවර පදහාන, ඒ තමයි සංවර පදහාන. සංවර ඒ නම් වූ ප්‍රධාන වීරිය. ඒ පළවෙනි එක. පළවෙනි එක. ඊළඟට පහන පදාන, දෙවෙනි එක ප්‍රහාන පදාන. ඒ කියන්නේ ප්‍රහාණය කිරීම නම් වූ පදහන් වීරිය. සංවර ප්‍රධාන, පහන ප්‍රධාන. පහන පදාන. එහෙමයි. ඊළඟට භාවනා පදාන. ඊළඟට භාවනා කිරීම නම් වූ මේ ප්‍රධාන වීරිය. ඊළඟට අනුරක්ෂණ පදාන. කියන්නේ රැක ගැනීම නම් වූ ප්‍රධාන වීරිය. භාවනා ප්‍රධාන, අනුරක්ෂණ ප්‍රධාන. මුලින්ම බුදුරජාණන් වහන්සේ වදාළේ සංවර ප්‍රධාන, ඊළඟට පහන ප්‍රධාන, ඊළඟට භාවනා ප්‍රධාන, ඊළඟට අනුරක්ෂණ ප්‍රධාන. රැක ගැනීම නම් වූ ප්‍රධාන වීරිය. එහෙමයි. ඉතින් මේක බුදුරජාණන් වහන්සේ තවදුරටත් විස්තර කරනවා. මේ කතමංච භික්කවේ සංවර ප්‍රධාන. මොකද්ද මහණෙනි? පින්නත් මහණෙනි, සංවර ප්‍රධාන කියලා කියන්නේ සංවර වීම නම් වූ, සංවරයෙන් දියුණු කරගත යුතු ප්‍රධාන වීරිය කුමක්ද? බුදුරජාණන් වහන්සේ විස්තර කරනවා. ඉද භික්කවේ භික්ඛු අනුප්පන්නානම් පාපකානම් අකුසලානම් ධම්මානම් අනුප්පාද. නූපන්නා වූ පාපී අකුසල ධර්මයන් නූපදවයින තමයි ජීවිතේ සංවරේ තියෙන්නට ඕනේ. දැන් බුදුරජාණන් වහන්සේ මේ සංවර කරගැනීම, සිත සංවර කරගන්න කිව්වනේ. එහෙමයි. කය සංවර කරගන්න කිව්වා, වචනේ සංවර කරගන්න කිව්වා. කායේන සංවරෝ සාදු, සාදු ආචාය සංවරු. කය සංවර කර ගැනීම යහපත්, වචනේ සංවර කර ගැනීම යහපත්. ඊළඟට මේ සාදු මනස, මේ මනස සංවරෝ සාදු, මනස සංවර කර ගැනීම යහපත්.
සබ්බත් සංගතෝ බික්ඛු සබ්බ දුක්ඛ අපමුච්ඡති. මේ සියලු තන සංවර කරගත්තු භික්ෂුව සියලු දුකින් නිදහස් වෙනවා කියන සිත කය වචනේ. ඔව්. මේ විදිහට බුදුරජාන් වහන්සේ වදාළ චක්කුණා සංවරෝ සාදු මේ ඇස සංවර කර ගැනීමේ හපත්. සාදු සෝතේන සංවරෝ මේ කන සංවර කර ගැනීමේ හපත්. ඊළඟට ගාහනේන සංවරෝ සාදු මේ නාසයේ සංවර කර ගැනීමේ හපත්. ජීවහාය සංවරෝ සාදු දිව සංවර කර ගැනීමේ හපත්. මේ විදිහට බුදුරජාන් වහන්සේ ඊට පස්සේ මනස සංවර කර ගැනීමේ යහපත් කියලා මේ ඉන්ද්‍රියන් විදිහට මේවා සංවර කර ගැනීමත් යහපත් කියලා දේශනා කළා. එතකොට මෙන්න මේ සංවරය නූපන් අකුසල් නූපද වීමට බුදුරජාන් වහන්සේ මේ සංවර ප්‍රධාන විස්තර කරන්නේ කොහොමද? නූපන්නා වූ අකුසල් නූපදවා ඉන්න චන්දං ජනේති. කැමැත්ත උපදවනවා. වායමති වෑයම් කරනවා. විරියං ආරභති. වීරිය ආරම්භ කරනවා. ඊළඟට චිත්තම් පග්ගන්හාති පදහති. සිත දැඩි කරගෙන ඒ සඳහා වෙර වීරිය කරන. අන්න ඒ විදිහට ඒ සංවර ප්‍රධානි බුදුරයන් වහන්සේ මේ දේශනා කරනවා. නූපන් අකුසල් නූපදවා ඉන්න සංවර වීම. ඒ කියන්නේ ඒ සඳහා කැමැත්ත ඇති කර ගැනීම, ඒ සඳහා වෑයම් කිරීම, ඊළඟට වීරිය ආරම්භ කිරීම, සිත දැඩි කරගෙන ඒ සඳහා වෙහස මහන්සි වීම, බලවත් වීරියක යෙදීම. එහෙමයි. ඒ කියන්නේ සතර සම්ප්‍රදාන වීරියේ පළවෙනි වීරිය විස්තර වචන වලින් ඒකට භාගතුනාංශේ මාතෘකාවක් වගේ දෙනවා මේ සංවර ප්‍රධාන කියලා. සංවර වීම නම් වූ ප්‍රධානයක්. සංවර වීමෙන් ඒක මේ නූපන්න කුසල නූපදවයින තියෙන්නේ. එහෙමයි සන. ඊළඟට පහන ප්‍රධාන. ඒ කියන්නේ උපන්නා වූ බුදුරජාණන්සේ විස්තර කරන්නේ කොහොමද? ප්‍රහාණය කිරීම නම් වූ ප්‍රධාන වීරිය, පදං වීරිය කොහොමද? ඉද බික්කවේ බික්කු උපන්නානම් පාපකානම් අකුසලානම් ධම්මානම් පහනායි. උපන්නා වූ පාපී අකුසල ධර්මයන් ප්‍රහාණය කළ දාන භික්ෂුව චන්දං ජනේති. කැමැත්ත ඇති කරගන්න. ඒ කෙලින් මෙතන තියෙනවානේ උපන්නා වූ පාපී අකුසල ධර්මයන් ප්‍රහාණය කිරීම පිණිස. දෙවෙනි එකතර කියවෙන්නේ. ඔව් දෙවෙනි එක. උපන්නා වූ පාපී අකුසල ධර්මයන් ප්‍රහාණය කිරීම පිණිස චන්ද කැමැත්ත ඇති කරගන්න. වායමති වෑයම් කරනවා. ඊළඟට වීර්යය ආරම්භ කරනවා. විද්‍යං ආරබද චිත්තම් පග්ගන්හාදි පදහති. සිත දැඩි කොටගෙන ඒ සඳහා බලවත් උත්සාහයක යෙදෙනවා. ඊළඟට තුන්වෙනි වීරිය බුදුරයන් වහන්සේ මෙහිදී වදාරන්නේ භාවනා ප්‍රධාන කියලා. භාවනාමේ වශයෙන් වැඩිමින් දිනු කරගත යුතු ප්‍රධාන වීරිය. ඒ සඳහා ඇති කර ගන්නට ඕන වීරිය. අර මුලින් දෙක විස්තර වුණේ අකුසල් නූපද වීම, සංවර වීම, උපන් අකුසල් බැහැර වීම, ප්‍රහාණ ප්‍රධාන. ඊළඟට දැන් උපදවා ගැනීම. නූපන් එතකේ බුදුරයන් වහන්සේ විස්තර කරන්නේ කොහොමද? ඉද බික්කවේ බික්ක අනුප්පන්නානං කුසලානං ධම්මාන උප්පාදාය. නූපන්නා වූ කුසල ධර්මයන් උපදවා ගැනීමට චන්දං ජනේති. එතකොට මේ නූපන් කුසලයන් උපදවා ගැනීමට ඒක තමයි භාවනාව වැඩිම තියෙන්නේ. නූපන් කුසලයන් උපදවා ගැනීමට කැමැත්ත ඇති කරගන්නවා. චන්දං ජනේති. වායමති වෑයම් කරනවා. විරියං ආරභති. වීරිය ආරම්භ කරනවා. චිත්තම් පග්ගන්හාති පදහති. සිත දැඩි කොටගෙන ඒ සඳහා බලවත් වීරියක පදහති. බලවත් වීරියක බලවත් උත්සාහයක යෙදෙනවා. මේක භාවනා ප්‍රධාන. ඒක භාවනා ප්‍රධාන. එහෙමයි සන්. ඊළඟට බුදුරයන් වහන්සේ විස්තර කළේ අනුරක්ඛන ප්‍රධාන. ඒ කියන්නේ රැක ගැනීමට කරන වීරිය. උපන් ඒක බුදුරයන් වහන්සේ විස්තර කරන්නේ ඉද බික්කවේ බික්කු උපන්නානං කුසලානං ධම්මාන ඨිතිය. උපන්නා වූ කුසල ධර්මයන් ඨිතිය පවත්වා ගන්න. අසම්මෝසාය. ඒ කියන්නේ ඒක මේ රැක ගන්න. ඨිතිය කියලා කියන්නේ පවත්වා ගන්න, රැක ගන්න, ආරක්ෂා කර ගන්න. අසම්මෝසාය. ඒක ඒ කියන නුමුලාව සිත පවත්වා ගන්න. ඒ සඳහා ඒ කෙරෙහි සිහිය මුලා වෙන්න දෙන්නේ නැතුව තියා ගන්න. බිහියෝ භාවය. වැඩි දියුණු කරගන්නේ උපන්නා වූ කුසල්. ඊළඟට වේපුල්ලාය. විපුල භාවයට පත් කරගන්නේ කුසල් තව තවත් වැඩි දියුණු කරගන්න. ඊළඟට භාවනාවේ පරිපූර්ණය. භාවනාවේ වශයෙන් පරිපූර්ණත්වයට පත් කරගන්න ඉස්සරොම ඒ චන්දං ජනේති. කැමැත්ත ඇති කරගන්න ඕන. ඊළඟට වායමති වෑයම් කරන්නට ඕන. ඊළඟට විරියං ආරභති. වීරිය ආරම්භ කරන්නට ඕන. ඊළඟට චිත්තම් පග්ගන්හාති පදහති. සිත දැඩි කොටගෙන ඒ සඳහා වෙහෙස මහන්සි වෙන්න ඕන. අන්නේ විදිහට බුදුරජාන් වහන්සේ ඒ අපි ඉස්සෙල්ලා කතා කරපු එහෙමයි ඒ සම්මප්පදාන වීරියෝම එහෙමයි බුදුරජාන් වහන්සේ අලුත් වචන
හතරක් භාවිතා කරමින් සංවර ප්‍රධාන පළවෙනි සම්ම ප්‍රධානය බුදුරජාණන් වහන්සේට උපමා කරනවා. එහෙමයි. ඊට ආදේශ කරනවා. ඊළඟට පහන ප්‍රධාන. ඒ කියන්නේ පළවෙනි සංවර ප්‍රධාන කිව්වම නූපන් අකුසල් නූපද වීමට කරන වීර්යය. ඊළඟට පහන ප්‍රධාන කිව්වම නූපන් උපන් අකුසල්. ඔව් උපන් අකුසල් ප්‍රහාණය කිරීමට කරන වීර්යය. ඊළඟට භාවනා ප්‍රධාන කිව්වම නූපන් කුසල් උපදවා ගැනීමට කරන වීර්යය. කුසලිය උපදවන්න. උපදවා ගන්න. ඊළඟට උපන් කුසල් වැඩි දියුණු කර ගැනීමට කරන වීර්යය අනුරක්ෂණ ප්‍රධාන වශයෙන් මෙතනදී විස්තර කරනවා. මේ සංවර පහන භාවනා අනුරක්ෂණ ගැන භාගතුන් වහන්සේ ලස්සන ගාථාවක්කින් දේශනා කරන සන්නාසය එතනදී. එහෙමයි සන්නාස. ඒකදී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සංවරෝච පහානංච භාවනානුරක්ෂණ. එහෙමයි. මේ සංවර ප්‍රධානිය සංවර වීමත් මේ අකුසල් ප්‍රහාණය කිරීමත් භාවනා මේ නූපන් කුසල් උපදවා ගැනීම නම් වූ භාවනා ප්‍රධානයත් භාවනා කිරීම නම් වූ වීරියත් අනුරක්ෂණ මේ උපන් කුසල් රැක ගැනීම සඳහා කරන වීරියත් ඒතේ ප්‍රධාන චත්තාරු මෙන්න මේ ප්‍රධාන වීරියන් හතර දේශිතා අදිච්ච බන්දුන ඒ ආදිච්ච බන්දු බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරලා තියෙනවා දේශනා කරන ලද්දේ යේහි භික්ඛු විධාතාපි කයං දුක්ඛස්ස පාපනේති. ඉතින් මේ වීරිය හතර සංවර වීම අකුසල් ප්‍රහාණය කිරීම කුසල් වැඩීම භාවනාමය වශයෙන් උපන් කුසල් රැක ගැනීම කියන මේ ප්‍රධාන වීරියන් හතර වඩන ඉදාතාපි ආතාපි කෙලස්තාවන වීරියෙන් යුක්ත මේ බුද්ධ ශාසනයේ භික්ෂුව කයං දුක්ඛස්ස පාපනේති. ඒ කියන්නේ දුකෙහි ක්ෂය වීම. ඒ කියන්නේ අමා මහ නිර්වාණය. සියලු දුකෙන් ක්ෂය වීම වූ අමා මහ නිර්වාණය. එයා ඒකට පැමිණෙනවා. ඒකට පත් වෙනවා. ඒ අමා මහ නිර්වාණයට පත් වෙනවා කියලා බුදුරජාණන් වහන්සේ මේ ගාථාවේදී පෙන්වස් සාන්නහස දේශනා කරනවා. අර අපිට සතර සතිපට්ඨානේ ආතාපි කියන වචනයෙන් අපි වීර්ය දැනගත්තේ ඒ ගාථාවේ මේ වචනේ යෙදෙනවා. එහෙමයි. ඒ වගේම පින්වත් ස්වාමීන් වහන්සේ මේ සතර සම්මප්පදාන වීරිය ගැන භාගතුන් වහන්සේ අදාළ සංවර ප්‍රධානික සූත්‍ර දේශනාවේදී අපි මේ කතා කළ මේ හතරම පින්වත් ස්වාමීන් වහන්සේ ටිකක් විස්තර වශයෙන් විස්තර වෙන සංවර ප්‍රධානය ගැනත් පහන් ප්‍රධානය ගැනත් භාවනා ප්‍රධානය ගැනත් අනුරක්ෂණ ප්‍රධාන වීරිය ගැනත් ඉතින් ඒ කොටසත් මේ සමගම අපි සාකච්ඡා කළොත් භාගතුන් වහන්සේ මේ සංවර ප්‍රධානය ගැන කොයි විදිහට විස්තර වශයෙන් දේශනා කරන්නේ? එහෙමයි. සංවර ප්‍රධාන කියන සූත්‍රයේදී මේ අංගුත්තර නිකාය චතුක්ක නිපාතයේමයි මේ උතුම් දේශනාව සඳහන් වෙන්නේ. සංවර ප්‍රධාන සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ මේ අපි මේ කතා ප්‍රධාන සූත්‍රයෙන් ඉගෙනගත්තු මේ සතර සම්මප්‍රධාන වීරියට බුදුරජාණන් වහන්සේ භාවිතා කරපු මේ අලුත් නම් හතර සංවරප්පදාන පහනප්පදාන භවනප්පදාන අනුරක්ෂණප්පදාන කියන මේ වීර්ය හතර විස්තර වශයෙන් එහි විභංගය ඇතමයි මේ බුදුරජාන් වහන්සේ දේශනා කරන බෙදලා විස්තර කරලා දක්වනවා. දැන් බුදුරජාන් වහන්සේ මේ ධර්මයේ ආචික්කන මේක දේශනා කළා. ආචික්කන දේශනා ප්‍රකාශ කළා දේශනා කළා. ඊළඟට පඤ්ඤපනා පිහිටෙව්වා පඤ්ඤපනා පට්ඨපනා පැනෙව්වා පිහිටෙව්වා විවරණ විවරණය කළා විභජන බෙදා විස්තර කළා දැක්වුවා උත්තානිකම ඉස්මතු කරලා බුදුරජාන් වහන්සේ මේ ධර්මය අපට දක්වලා තියෙනවා මහා කරුණාවේ. මේ නිසා අපට මේ බුද්ධ දේශනාවලි මේ ධර්මයේ මේ විදිහට ඉගෙන ගන්න පුළුවන්. මේ සෑම කරුණක්ම ඉතින් අපිට මේ සඳහා භාග්‍ය උදා වුණේ අපි පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ. එහෙමයි. මේ ධර්මය අපට ඉතාමත්ම මේ සරලව අපට තේරුම් ගන්න අපට ඉතාම පහසුවෙන් තේරුම් ගන්න කාරුණිකව අපට මේ සූත්‍ර දේශනා මේ කියලා දුන්නා. ඉතින් ඒ නිසා පින්වස්සයන්හස අපිට මේ උතුම් බුද්ධ දේශනා පැහැදිලිවද කතා කරලා අපිට ශ්‍රද්ධාව ඇති කරගන්න පුළුවන් අවස්ථාව ලැබිලා තියෙනවා. ඉතින් අපි ඒ නිසා අපේ පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට බොහෝ වාරයක් අපි පින් දෙනවා. පුණ්‍යානුමෝදනා කරනවා. ඉතින් මේ සංවර ප්‍රධාන සූත්‍රයේ පින්වත් ස්වාමීන් වහන්සේ බුදුරජාන් වහන්සේ මොකද්ද මේ සංවර ප්‍රධාන කියන්නේ කියලා විස්තර වශයෙන් දේශනා කරනවා. ඉද භික්කවේ භික්කු චක්කුණා රූපං දිස්වාන නිමිත්තක් ගාහි හෝති නානුභ්‍යංජනක් ගාහි. ඔන්න බුදුරජාන් වහන්සේ මේ සංවර ප්‍රධානයේ හැටියට දේශනා කරන්නේ
මේ ඇසින් රූපයක් දැකලා න නිමිත්තක් ගායි හෝති. නිමිති ගන්නේ ග්‍රහණය කරගන්නේ නැහැ. නානු ව්‍යංජනක් ගාහි. ඒක අනු ව්‍යංජන වශයෙන් ඒකේ නිමිති අනු නිමිති ගන්නේ නැහැ. ඒ කියන්නේ නිමිත්තක කොටසක්වත් එයා ගන්නේ නැහැ. එතකොට මේ බුදුරයන් වහන්සේ විස්තර කරන්නේ ඇස කියන එක සංවර කර ගැනීම, ඉන්ද්‍රිය සංවරය. කොහොමද ඇසින් රූපයක් දැකලා න නිමිත්තක් ගාහි හෝති. එයා ඒකේ නිමිත්තක් ගන්නෑ. දැන් එහෙන් අපි රූපයක් දැක්කට පස්සේ අපිට සම්පූර්ණයෙන් ඒ දැකපු කෙනාගේ අපි යම් මනුස්ස රූපයක් දැක්කහම කාන්තා රූපයක් වේවා, පිළිමි රූපයක් වේවා, අපි ඒකේ සම්පූර්ණ නිමිත්තම මතක රූපේම මතක තියා ගන්නවා. ඊළඟට අපි මේ අනු නිමිති ගන්නවා කොටසක්. ඔව් කොටසක් අපි සමහරට ඒ ශරීරයේ මූණ මතක තියා ගන්නවා, කොණ්ඩේ මතක තියා ගන්නවා. ඒ අවයවයන් ඒ කොටස් පළඳගෙන හිටපු ආභරණ ඒ විදිහට මේ අනු නිමිති මතක තියා ගන්න ස්වභාවයක් අපේ තියෙනවා. ඒ තුල අකුසල් උපදිනවා. අන්න එතකොට භික්ෂුව මෙතනදී මේ සංවර වීමේදී කරන්නේ මේ ඇසින් රූපයක් දැකලා න නිමිත්තක් ගාහි හොත නිමිති ගන්නේ නැහැ. නානුබ්බයන් ඒ විදිහට අනු නිමිති ගන්නෙ නැහැ. මොන මේ ඒ ගන්න නිමිති ගන්න ඇත්තේ අනු නිමිති ගන්න ඇත්තේ කුමකද? යත්වාදීකරණ මේතං චක්කුණ්ඩයන් අසංඋතං විහෙරන්තං අභිජ්ජා දෝමනස්සා පාපකා කුසල ධම්මාන් වාස්වේ. ඒ කියන්නේ යම් මේ රූපයක් බල්ල ඇස අසංවර වෙලා චක්කුන්දයන් අසංඋතං විහෙරන්තං ඇස අසංවරව වාසය කරද්දී අභිජ්ජාව ඒ කියන්නේ දැඩි ලෝභය අපි හිත තුළ ඇති වෙලා දෝමනස්සා දුම්නස් දුකටපත් වීම දෝමනස්සේ සන්තාපය ඇති වෙලා මේ පාපී අකුසල ධර්මයන් තමන් පසුපස හඹායන විදිහ මේ අර්බුදයක් තමන් තුළ උපද්දවන විදිහ මේ ඇහිං මේ රූප ඇහිං බලලා ඒ රූපවල තමයි නිමිති ගන්න ඇත්තේ. නිමිති අනු නිමිති ගන්න ඇත්තේ. එතකොට තමන් තුළ මේ අකුසල් උපදීමට හේතු වෙන තමන් තුළ අර්බුදය අර්බුදයක් ඇති කිරීමට හේතු වෙන මොනවද මේ අභිජ්ජාව දැඩි ලෝභය ඊළඟට දොම්නස් රාගේ ද්වේෂය කියන මේවා මෙන්න මේවා උපදින්න හේතු වෙන මේ රූප බලලා ඇසින් රූප බලලා ඒ වගේ නිමිති ගන්න නිමිත්තක කොටසක්වත් මතක තියාගන්නේ නැහැ අපි අර ඉස්සෙල්ලා කතා කරපු විදිහට. එතකොට යා තවදුරටත් මොකද කරන්නේ? තස්ස සංවරාය පටිපද්ධති. ඒ විදිහට ගන්න ඇති වෙන්නේ ඇස සංවරේ පිණිස යා පිළිපදින. රක්කති චක්කුන්ද්‍රයන් යා ඇස රැක ගන්නවා. ඇහි ස්වභාවේ චක්කුන්කෝ රූප ආරාම රූපේටම රූපේම රූපේ මේම ආරාමයේ කොටගත් එකක්. රූප රතං රූපේට මැලිච් එකක්. රූප සම්මුද රූපයෙන්ම සතුට වෙන එකක්. ඇසේ ස්වභාවය ඒක සඳහාම හොය හොය අය ආපස්ස හැරිලා බලන ස්වභාවය අපි ඇහි ප්‍රකෘති ස්වභාවය අපි සසර පුරා මේ දීර්ඝ සංසාරේ පුරා මේ පුරුදු කරපු මේ සිතේ ස්වභාවයත් මේ ඇසේ ස්වභාවය ඒ රූප දැක දැක්කම සතුට වෙන ස්වභාවය රූපේට මැලිච්ච ස්වභාවය ඒකම ඒ තුලම ලැබගත්තු ස්වභාවය වාසස්ථානයේ කොටගත්තු ස්වභාවය. ඉතින් ඒක මේ එකෙන් හිත වළක්වා ගන්න සංවරයේ පිණිස අර නිමිති ගන්න නැතුව අනු නිමිති ගන්න නැතුව කටයුතු කරන්න බලවත් වීරිය ඕනේ. රක්කති චක්කුන්ද්‍රියන් ඒ ඇසයට රැක ගන්නට ඕනේ. ඊළඟට චක්කුන්ද්‍රියේ සංවරං ආපජ්ජති. ඒ ඇසේ සංවරයට පැමිණෙන්නට ඕනේ. අන්න ඒ විදිහට පින්නස් ස්වාමීන් වහන්සේ මේ ඇස සංවර කර ගැනීම තමයි සංවර ප්‍රධානී හැටියට බුදුරජාණන් වහන්සේ විස්තර කරා. ආයතනයන් එක ආයතනයක් සංවර කර ගැනීම. ඔව් දැන් මේ විදිහට ඇස සංවර කර ගැනීම ගැන දේශනා කරනවා. ඊට පස්සේ දැන් ඇස සංවර කර ගැනීමේදී දැන් අපිට මුණ ගැහෙන පින්නස් ස්වාමීන් වහන්සේ මේ සංවරයේ දැන් මෙතනදී ඇත්තටම තමන් තුළ ඉපදිච්ච නැති අකුසලයක් උපදින්න යන්නේ ඇස අසංවර වීම තුළනේ. අභිජ්ජාව දොම්නස පාපී අකුසල තමන් තුළ නූපන්නා වූ අකුසලයක් උපදින්න යන්නේ මේ ඇස අසංවරව වාසය කිරීම තුළ. ඒ නිමිති ගැනීම තුළ දැන් අපේ ස්වභාවයේ අපි ඇහෙන් රූපයක් දැකලා අපි ගමනක් යනකොට දැකපෙව අපි ඊට පස්සේ නිමිති වශයෙන් අනුනිමිති වශයෙන් හැරගෙන ගමන යද්දිම හරි ඇස් දෙක පියාගෙන අපිට ඒක ග්‍රහණය කරගෙන අපි හිත හිතා ප්‍රපංච ලෝකයක් ගොඩනගනවා. කාම සංකල්පන ඇති කරගන්නවා ඒ ඔස්සේ. ව්‍යාපාද සංකල්පන ඇති කර අනුන්ට හිංසා කරන්න ගහන්න මරන්න එවට අපි හිතනවා ඊට පස්සේ. නූපන් අකුසල් ගොඩාක් ඒ තුළ අර ඇස අසංවර වීම නිසා තමයි ඒක ඇති වුනේ. අධිකරණයක් හට ගන්නවා. අධිකරණයක් අර්බුදයක් හට ගන්නවා තමන් තුළ. අන්න සංවර කර ගැනීම තුළ ඒ ඇති වෙන්න පුළුවන් අකුසල් මේ සමූහයේ සියල්ලම බල කියලා යනවා.
එතකොට නූපන් අකුසල් නූපදවා ඉන්න කරන වීරයට බුදුරජාන් වහන්සේ මේ සංවර ප්‍රධාන සසඳුවේ. ඒකට ඒක කියලා බුදුරජාන් වහන්සේ මේක දේශනා කළේ ඒ නිසා. මේ ඉන්ද්‍රිය සංවර කර ගැනීම තුළ අපිට මේ නූපන් අකුසල් රාශියක් ඒ ඔස්සේ ඇති වෙන නැති කර එතනම අපිට ඒක ලොප් කරන්න පුළුවන්. එතනම ඒක අභාවයට පත් කරන්න පුළුවන්. එතකොට දැන් බුදු මා මතක් කරන්න ගියේ පින්වස්සානස මේක මේ සඳහා අපිට කැමැත්ත දැන් මේක බලවත් වීරියක් මේ සඳහා ඕනේ නේ. චන්දං ජනේති. ඉස්සරම කැමැත්ත ඇති කර ගන්න ඕනේ. ඉතින් ඒකට අර බුදුරජාන් වහන්සේ අපිට දේශනා කරලා තියෙනවා මේ ඉන්ද්‍රිය අසංවර වුණොත් මේ කියන්නේ ඇහින් රූපයක් දැකලා අපි ඒක රාගයත් එක්ක පැවැත්වුවොත්. එතකොට රාගේ මේ දැලිලා අපි මේ විඥානේ පැවැත්වුවොත් හිත මේ බුදුරජාන් වහන්සේ වදාලා ඒ මේ ඊට වඩා හොඳයි මේ S2ට රත් වෙලා දිලිසෙන යකඩ උලකින් ඇනගන්න එක. එකක් ස්පර්ශ කරන එක S2කේ. හොඳයි කියලා බුදුරයන් වහන්සේ වදාලා. මොකද අර ඇස අසංවරව ඇස මේ ඔස්සේ ප්‍රේමනාප රූප බලමින් රාග ඇති කරගෙන වාසය කරද්දී ඒවා හිත හිත වාසය කරද්දී ඉන්ද්‍රිය අසංවරව එයා ඒ වෙලාවේ මැරුණොත් එයා අපාය උපදින්න පුළුවන් කියනවා. මෙයා මේ දුගති උපදින මේ දුක්ඛිත උපතක් කරා යන්න පුළුවන්. නමුත් මේ අර විදිහට අර ඇහි අර ගිනි උලක් මේ රත් වෙලා දිලිසෙන යකඩ උලක් මේ අතුල්ලා ගත්ත කියලා ඒකෙන් එයා මැරේ කියනවා මරණ මාත්‍රික දුකකටපත් වේ කියනවා එයා ඒකෙන් නිරේ අපාය යන්නේ නැහැ කියලා. ඉතින් මේ වගේ බුද්ධ අවවාද සිහිපත් කරමින් තමයි ඒ සඳහා කැමැත්ත උපදව. කැමැත්ත ඇති කරගත්තත් ඊට පස්සේ යාට ඒ සඳහා වෑයම් කරන්න බෑ. චන්දං ජනේති වායමති. විරියං ආරභති. වීරිය ආරඹන්න බැරි වෙනවා. ඉතින් මේ සඳහා මේ බුද්ධ දේශනා මේ විදිහට අපිට උපකාර කරගන්න පුළුවන්. චිත්තම් පග්ගන්හාති පදහති සඳහා සිත දැඩි කරගෙන වීරිය කරන්නට ඕන. එහැ විදිහටම කන සංවර කර ගැනීමත් කනින් ශබ්දයක් අහලා දැඩි ලෝභයේ දොම්නස උපදින විදිහේ ඒ ශබ්දවල නිමිති අනුනිමිති ගන්නෙ නැහැ. කන සංවර කර ගැනීම පිණිස කටයුතු කරනවා. නාසයෙන් ගන්ධයන් ආග්‍රහණය කරලා මේ අභිජ්ජාව දොම්නස දැඩි ලෝභයත් තමන් තුළ දොම්නසයත් උපදින විදිහට ඒ නිමිති අනුනිමිති ගන්න ඇති වෙන්න නාසය සංවර කරගන්න. ඊළඟට දිවෙන් රස විඳලා අපි රස විඳින රසවල අපි තුල අභිජ්ජාව දොම්නස ඇති වෙන විදිහේ රස අපිට මුණ ගැහෙනකොට ඒ වගේ නිමිති අනුනිමිති ගන්නෙ නැහැ. දිව සංවර කරගන්න. එහේ කන නාසය දිව. ඔය ඊට පස්සේ කය. කයෙන් පහස ලැබලා අපේ ඉතී රාගයේ ද්වේෂයේ ඇති වෙන පුළුවන් පහසේ අපි නිමිති අනුනිමිති ගන්නෙ නැහැ. සිතින් අරමුණු හිතලත් එහෙමයි අභිජ්ජාව දොම්නස ඇති වෙන පුළුවන් ඒ අරමුණු වල නිමිති අනුනිමිති අපි ගන්නෙ නැහැ. අන්න ඒ විදිහට ඉන්ද්‍රිය සංවරය පුරුදු කර ගැනීම තමයි. ඒ ඉන්ද්‍රිය සංවරය තුළ අපි තුළ නූපන් අකුසල් නූපදවා ඉන්න කරන වීරියක් ඇත්තටම තියෙන. ඉන්ද්‍රිය අසංවර වීමෙන් පාපී අකුසල් අභිජ්ජාව දොම්නස ඇති වෙලා ඊට පස්සේ ඊර්ෂ්‍යාව තරහ එකට එක කිරීම කායික දුෂ්චරිතේ වාචික දුෂ්චරිතේ අම්මා මැරීම තාත්තා මැරීම ආනන්තරී පාප කර්ම දක්වා මේ ඉන්ද්‍රිය සංවරේ අකුසල් උපද්දවන්න පුළුවන්. ඒ නිසා ඉන්ද්‍රිය සංවර කර ගැනීම තුළ නූපන්නා වූ අකුසල් බොහෝ මේ සියල්ලම නූපදවා ඉන්න එයා වීරිය කරනවා. හොඳමයි පින්නස් ස්වාමීන් වහන්සේ අද දවසේ අපි සතර සම්මය ප්‍රධාන වීරිය ගැන විශේෂයෙන් සංවර ප්‍රධානය ගැන ඒ වගේම ප්‍රහාන ප්‍රධාන වීරිය ඒ වගේම භාවනා ප්‍රධානය අනුරක්කන ප්‍රධානය ගැන මාතෘකා වශයෙන් කතා කළා. ඒ වගේම සංවර ප්‍රධාන වීරිය ගැන විස්තර වශයෙන් සාකච්ඡා කළා. එතකොට එතනදී ස්වාමීන් වහන්සේ මනාකොට හෙලිපෙලි කළා මේ ඉන්ද්‍රිය සංවරයමයි සංවර ප්‍රධානය කියලා. හොඳමයි ස්වාමීන් වහන්සේ එහෙමනම් පහන ප්‍රධාන වීරිය ගැන ස්වාමීන් වහන්සේකින් දැනගන්න කැමතියි අපි. ඔව් පින්න ස්වාමීන් වහන්සේ පහන ප්‍රධාන ගැන බුදුරජාන් වහන්සේ මෙහිදී විස්තර කරන්නේ භික්ෂුව මේ උප්පන්නං කාම විතක්කං නාදි වාසේති. එහෙමයි. කියන්නේ උපන්නා වූ කාම විතරකයන් තමන් තුළ ඉවසන්නේ නැහැ. කාමයන් ප්‍රේමනාප රූප ශබ්ද ගන්ධ රස පහස කියන මේ පංචකාම ගුණ කෙරෙහි ඇති වෙන විතර්කයන් කල්පනාවන් මෙන්න මේවා තමන් තුළ ඇති වෙද්දී ඉවසන්නේ නැහැ. නාදි වාසේති. ඒවා පජහති බැහැර කරනවා. ඊළඟට විනෝදේති දුරු කළ නැති කරනවා. ව්‍යන්ති කරෝති
ඒක නැත්තටම නැති කරනවා අනභවංගම් අභාවයට පත් කරලා දාන නූපන් මේ කියන්නේ උපන්නා වූ කාම විතරක. එතකොට බුදුරජාණන් වහන්සේ මේක ආදේශ කළේ උපන් අකුසල් ප්‍රහාණය කිරීමට. ඇති කරගන්න කැමැත්ත වෑයම වීරිය ආරම්භ කිරීම හැටියට මේ දෙවෙනි සම්මප්පාදහණයට මේක බුදුරජාණන් වහන්සේ ආදේශ කළේ. ඒතකොට තමන් තුළ කාම විතරකයක් ඇති වුණාම මේක ඉවසන්නේ නැහැ. ඔන්න අකුසලයක් ඇති වුණා කාම විතරකයක් ඇති වුණා කියලා කියන්නේ. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාන උපන්න ව්‍යාපාද විතක්ක තරහ විතරකයක් ඇති වෙනවා තමන් තුළ. අනුන් කෙරෙහි ද්වේෂ සිතක් අනුන්ට ගහන්න අනුන් කෙරෙහි තරහ සිතක් අනුන්ට අනුන්ව ඝාතනය කරන්න නැසේවා වෙනසේවා ආදී වශයෙන් තමන් තුළ දුෂ්ට සිතක් අනුන් කෙරෙහි උපදිනවා. අනේකත් ඇති වෙච්ච ගමන් නාදි වාසිත ඉවසන්නේ නැහැ. ඊළඟට එයාට ඇති වෙන විහිංසා විතරක අනුන්ට හිංසා කරන්න අනුන්ට පෙළන්න මේ අන්න එහෙම ඇති වෙන විහිංසා විතරක අනුන්ට හිංසනයටපත් කරන්න සත්තු වේවා මිනිස්සු වේවා පීඩා ගෙන දෙන වචන කතා කරන්න ඊළඟට කයින් තරවටු කරලා කයින් ගහලා ඉවරේ හිංසාවටපත් කරන්න මේ විදිහට මේ තමන්ට ඇති වෙන මේ විතරකයන් සිත් විතරකයන් මේ එයා ඉවසන්නේ නැහැ නාදි වාසේති පජහති ඒක බැහැර කරනවා. ඊළඟට විනෝදේති ඒක නැති කරනවා. ව්‍යන්ති කරෝති ඒක මේ නැත්තටම නැති කරනවා. අනභවං ගමේති ඒක අභාවයටම පත් කරලා දානවා. මෙන්න මේ පහාන සංඥා විදිහට පෙන්නස් ස්වාමීන් වහන්සේ මේ ගිරිමානන්ද සූත්‍ර ආදී බුදුරජාන් වහන්සේ විස්තර කරනවා. එහෙමයි. මේ උපන්නා වූ උපනුපන් පාපී අකුසල ධර්මයන් කාම විතරක ව්‍යාපාද විතරක විහිංසා විතර්ක කියන මේ විතර්කය ඉවසන්නේ නැහැ තමන් තුළ ඇති වෙච්ච සැනින්. ඒවා ඕ පජහති බැහැර කරනවා. ඊළඟට විනෝදේති නැති කරනවා. ඊළඟට ව්‍යන්ති කරෝති නැත්තටම නැති කරනවා. අනභවංගමේති අභාවයටම අය අනාගතේ හට නොගන්නා විදිහටම අභාවයටපත් කරලා දානවා. අන්න මේ විදිහට බුදුරජාන් වහන්සේ මේ උපන් අකුසල් ප්‍රහාණය කිරීම නම් වූ පහන පදානේ විස්තර කරනවා. එතකොට සංවර ප්‍රධානේ අර විදියට ඉන්ද්‍රිය සංවරය ගැනත් ප්‍රහාණ ප්‍රධානේ මේ හටගත්තු අකුසලයේ ප්‍රහාණය කිරීම වශයෙන් උත් දේශනා කරනවා. ඊළඟට අපි ඉගෙන ගත්තේ භාවනා ප්‍රධාන. ඒ කියන්නේ නූපන් කුසල් උපදවා ගැනීම බුදුරජාන් වහන්සේ ඒ සඳහා කරන වීදී භාවනා ප්‍රධාන හැටියට විස්තර කළා නේද? ඒ කලින් දෙක අකුසල්. ඔව් අකුසල්. නූපදින්න දීමයි උපන් අකුසල් බැහැර කිරීමයි. ඔව්. දැන් මෙතන කුසල් පක්ෂය. නූපන් කුසලයේ උපදවීම. උපදවීම. එය මේ බුදුරයන් වහන්සේ වදාරන්නේ ඉද භික්කවේ භික්කු සති සම්බොජ්ජංගම් භාවේති. භික්ෂුව මේ නිවන් අවබෝධයේ පිණිස සතිය සිහිය පැවැත්වීම නම් වූ චතුරාර්ය සත්‍ය අවබෝධයට උපකාර වන අංගයක් විදිහට සිහිය සතර සතිපට්ඨානය තුළ සිහිය වඩනවා. අන්න ඒක විවේක නිශ්චිතව විවේකයට පංච නීවරණයන්ගෙන් තොරව විරාගයට එළම මේ විරාගයට මේ රාගේ නැති භාවයට නැඹුරු නිරෝධි තල්ම නිරුද්ධ වීමට නැඹුරුව බොස්සග්ග පරිණාමී නිවනට නැඹුරුව මේ භික්ෂුව වඩන සති සම්බොජ්ජංග. ඔව් අන්න ඒ විදිහට මේ බොජ්ජංග ධර්මයන් කියන්නේ සතර සතිපට්ඨාන භාවනාවන් වැඩි වීම. එහෙමයි. සති සම්බොජ්ජංගේ ඊට පස්සේ ධර්මයේ නුවණින් විමසීම අපි ධර්ම ශ්‍රවණේ ආදියත් ගන්න පුළුවන්. මේ විදිහට ධර්ම විචේ සම්බොජ්ජංගේ වැඩි වීම විවේකයේ ඇසුරු කරගෙන විරාගය සිදු කරගෙන ඇලම නිරුද්ධ වීමට යොමු නිවනට යොමු වෙලා නිවන් අවබෝධයේ පතාගෙනම ධර්මයේ නුවණින් විමසීම. එහෙමයි. ඊළඟට විරිය සම්බොජ්ජංගය අපි මේ විරිය ගැන කතා කරන්නේ. විරිය සම්බොජ්ජංගයත් චතුරාර්ය සත්‍ය අවබෝධයේ අංගයක් විදිහට දියුණු කර ගැනීම. ඊළඟට ප්‍රීතිය ඊළඟට පස්සද්දේ කායික සැහැල්ලුව මානසික සැහැල්ලුව ඊට පස්සේ සමාධි සම්බොජ්ජංගේ චිත්ත සමාධි කුසලසිත එකඟ භාවයේ දියුණු කර ගැනීම. උපේක්ඛා සම්බොජ්ජංගේ ඒ කියන්නේ උපේක්ෂාවට සිතපත් කර ගැනීම කියන මෙන්න මේ බොජ්ජංග ධර්මයන් පංච නීවරණයන්ගෙන් විවේකීටපත් ඒ කියන්නේ ඒ වගේ නිදහස් වෙලා විරාගය ඇසුරු කරගෙන ඊළඟට අල්ම නිරුද්ධ කිරීමට යොමු වෙලා නිවරට යොමු වෙලා මේ සප්ත බොජ්ජංගයන් භාවනාමය වශයෙන් වැඩි වීම. ඒ කියන්නේ සතර සතිපට්ඨාන අපි ඉස්සෙල්ලා කතා කරපු සතර සතිපට්ඨානේ දිනු කර ගැනීම තුළ තමයි මේ බොජ්ජංග ධර්මයන් වැඩෙන්නේ. එතකොට මේ නූපන් කුසල් උපදවා ගැනීමට කරන්න තියෙන සතර සතිපට්ඨානේ වැඩීම. එතකොට සති සම්බොජ්ජංගේ ධම්මවිචේ සම්බොජ්ජංගේ
විරිය සම්බොජ්ජන්ගේ, පීති සම්බොජ්ජන්ගේ, සද්ධි සම්බොජ්ජන්ගේ, සමාධි සම්බොජ්ජන්ගේ, උපේක්ඛා සම්බොජ්ජන්ගේ කියන බොජ්ජංග ධර්මයන් තමයි වැඩෙන්නේ. ඒක හැබැයි වඩන්නට ඕනේ විවේක නිශ්‍රිතව. විරාග නිශ්‍රිත, විරාගයට විරාගය ඇසුරු කරගෙන. ඊළඟට ඇල්ම නිරුද්ධ කිරීම ඇසුරු කරගෙන. නිවන අපේක්ෂාවේ නිවනට යොමු වෙලා වඩද්දි තමයි ඒක භාවනා ප්‍රධාන. ඒ කියන්නේ නූපන් කුසල් උපදින වීරියක් බවට පත් වෙන්නේ. මේ භාවනාව තුළ සතර සතිපට්ඨාන අපි භාවනාවන් වඩද්දි නූපන් කුසල් අපි තුළ උපදිනවා. එහෙමයි. ඒ තමයි භාවනා ප්‍රධාන වීරිය සතර සතිපට්ඨානේ සප්තපොච්චංග දින් උපදවා ගැනීම නූපන් කුසල් ඉපදවීම. ඉපදවීම. ඒ වගේ අවසානයේ සවනසේ කියන්නේ ඔව් අවසානයේ බුදුරයන් වහන්සේ අනුරක්ෂණ ප්‍රදානනේ වශයෙන් තමයි විස්තර කළේ උපන් කුසල් රැක ගැනීමට කරන වීරිය. ඒ බුදුරයන් වහන්සේ පවත්වා ගැනීමට, නොමුලාව පවත්වා ගැනීමට, දියුණු කර ගැනීමට, විපලභාවයට පත් කරගන්න කරන වීරිය. ඒක අනුරක්ෂණ ප්‍රදාන වලට බුදුරයන් වහන්සේ වදාළේ. ඒ වදාරනවා බුදුරයන් වහන්සේ උපන්නම් බද්දකම් සමාධි නිමිත්තං අනුරක්ඛති. උපන්නා වූ සොඳුරු සමාධි නිමිත්ත අර භාවනාමය වශයෙන් වඩලා ඇති කරගත්තු සමාධි නිමිත්ත අනුරක්ඛති. ඒ රැක ගන්නවා. කුමන භාවනාවක් තුළින් ඇති කරගත්තු සොඳුරු සමාධි නිමිත්තද? අට්ටික සංඥාව. ඊළඟට පොළවක, ඒ කියන්නේ අර මේ නවසීවිතකේ ඒ ශරීරේ කුණ වෙලා යන අවස්ථාවල ඇති කරගන්න සංඥාවේ මල සිරුර අරමුණු කරගෙන පොළොවක සංඥාව කියලා කිව්වහම මේ පණු ගසමින් තිබෙන මල සිරුරක සංඥාව හොඳට හිතට පුරුදු කර ගැනීම. විනීලක සංඥා, නිල් වෙලා ගියපු මල සිරුරක සංඥා හොඳට පුරුදු කර ගැනීම. ඊළඟ විපුබ්බක සංඥාව, ඒ කියන්නේ සැරව හටගත්තු මල සිරුරක ඕජස් වැගිරෙන මල සිරුරක සංඥාව හිතට හොඳට පුරුදු කර ගැනීම. විච්ඡිද්දක සංඥාව, ඒ කියන්නේ සිදුරු වෙලා තියෙන මල සිරුර ඕජස් වැගිරෙන සිදුරු වෙලා මේ තනින් තන මේ සිදුරු වෙලා තියෙන මල සිරුරක් පිළිකුල ඒස් පිළිකුල් සංඥාව හිතේ පිහිටුවා ගැනීම. උද්දු මාතක සංඥා, ඒ කියන්නේ ඉදිමිලා ගියපු මල සිරුරක මේ සංඥා හොඳට හිතට හුරු කර ගැනීම කියන මෙන්න මේ සොඳුරු සමාධි නිමිති මේවා හොඳට මේ භවනා බහුල භවනා වශයෙන් බහුල වශයෙන් දියුණු කරලා හිතේ පිහිටුවා ගන්න මේ නිමිත්ත එයා රැක ගන්නවා. අනුරක්ඛති, ඒක රැක ගන්නවා. ඒක පිරිහෙන නොදී තිතියා මුලාවට බවට පත් වෙන නොදී රැක ගන්නවා. අන්න ඒක බුදුරජාන් වහන්සේ මේ නෝපන්, ඒ කියන්නේ උපන් කුසල් රැක ගැනීමේ වීර්යය, පවත්වා ගැනීමේ වීර්යය, භවනාමය වශයෙන් පරිපූර්ණත්වයට පත් කර ගැනීමේ හතරවෙනි සම්මප්පදාන වීර්ය හැටියට දේශනා කරනවා. අනුරක්ෂණ ප්‍රධාන වීර්යය. හොඳයි පින්වත් ස්වාමීනි. ඉතින් අද දවසේ අපි එහෙමනම් මේ සතර සම්මප්පදාන වීර්ය ආකාර හතරකින් විස්තර වශයෙන් බොහෝ සාකච්ඡා කළා. ඒ තමයි සංවර ප්‍රධානය, ඒ වගේම පහන ප්‍රධානය ගැන, ඒ වගේම භවනා ප්‍රධානය, අනුරක්ෂණ ප්‍රධාන වීර්යය ගැන විස්තර විභාග වශයෙන් සාකච්ඡා කළා, කතා කළා. ඉතින් ඒ උතුම් බුද්ධ දේශනාවන් සාකච්ඡා කිරීමෙන් සුන්දරු නිවන් මඟ ප්‍රගුණ කරන්නට දෙවියන්ට, මිනිසුන්ට, අපි හැම දෙනාටම මේ උතුම් බුද්ධ දේශනාවෙන් රැස්වුණු පින ඒකාන්තයෙන්ම හේතු වාසනා වේවා. සාදු සාදු සාදු. සම්මා සම්බුද්ධෝ අතසෝ භගවා ස්වාක්ඛාතෝ භගවතා ධම්මෝ සුපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝති. සාදු.